ප්‍රේමදාස මහත්තයාගේ දුව පොරසල්ලි ගහලා අතට අහු වෙලා ඉන්නකොට ප්‍රේමදාස මහත්තයා කරපු මේක නිසා මම එදා ඒක මම කරේ ප්‍රේමදාස මහත්තයා රටට කරපුවා කියලා කල්පනා කරලා වැඩ කරන්න කියලා තමයි මම කිව්වේ අනිදාස ඒකින්ද තමයි ඒක දුලංජලි ප්‍රේමදාස ජයකොඩි ඊයේ කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට රුපියල් ලක්ෂ 20ක වටිනාකමෙන් යුත් ව්‍යාජ 5000 නෝටු 400ක් තැන්පත් කිරීමට පැමිණ තිබුණා. ඊයේ 2:17ට CCTV කැමරාවලත් සටහන් වෙලා තියෙනවා. දුලංජලි ජයකොඩි මහත්මිය යම් මුදලක් මේ බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. ඇය සඳහන් කරලා තිබුණේ රුපියල් මිලියන 2ක් බව. කෙසේ වෙතත් ඇයේ මුදල තැන්පත් කළ විගසම ඒ බැංකුවේ කයකැමිවරියක් විසින් මේ මුදල් පරීක්ෂා කර තිබුණා. පැහැදිලිවම අනාවරණය වෙලා තිබුණා 5000 නෝට්ටු සියල්ලම ව්‍යාජ මුදල් බවට. මේ තියෙන්නේ ඒ නෝට්ටු බණ්ඩල් දෙකක් හැටියට තමයි ඇය මේ රැගෙන ගොස් තිබුණේ දශලක්ෂය බැගින්. එතුමා දැන් ඒ වෙලාවේ මට මතකයි උදාහරණයක් විදිහට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අක්කා රුපියල් 5000 කොහෙද නෝට්ටු වගේ හොර නෝට්ටු වගේ එකක් අහු වුණා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා ඒකේ ඒ වෙලාවේ බේරුවා. ඉතින් ඒ වගේ දේවල් කරා. ඉතින් ඒ වගේ දේවල් කරපු නිසා තමයි එතුමාගේ ඒ පැහැදිලි කිරීමක් කරන්න බේරුවා කියන්නේ යම් කිසි ආකාරයක වංචා සාගත සිද්ධියක් වෙලා ඒ වෙලාවේ එතුමා ඒ වෙලාවේ උදව් කරා. එතකොට එයා ඒ ඒ සිද්ධිය ගැන එතුමාගේ විධායක ජනාධිපති බලතලා අයුතු ලෙස පාවිච්චි කිරීමක් කරා. එහෙම එකක් නෙමෙයි. එතම ඒ වෙලාවේ කිව්වේ ඒ වැදගත් පවුලක කෙනෙක් මේ වෙලාවේ යාට වැරදීමකින් ඇවිල්ලා ඒ වැරදීමකින් මේක යාගේ අතට ආවා. ඒක නිසා ඒක ගණන් ගත යුතු නැහැ. ඒ කියන්නේ යාට සමාවත් දෙන්න කියලා ජනාධිපතිතුමා වෙලාව ඉල්ලීමක් කරා. ඒ කියන්නේ අපේ යතේ එහෙම කරනවා. රටේ ජනාධිපති වෙලෙ ගිහුවා. මාගේ නැගණියද කවුද නෙවේ. දැන් ඔබතුමා කියනවා මෙයාව සුද්ධ කරා කියලා. නැත්නම් වැදගත් පවුලක සාම. වැදගත් පවුලක් නිසා. එතකොට මේ රටේ ඉන්න නොවැදගත් පවුල්වල මිනිස්සු කියලා જાතියකුත් ඉන්නෝනේ ඔබතුමාලාට. ඒ වර්ගයේ නෑ. ඒක එහෙම නෙමෙයි. ඒ වෙලාවේ ඒ මතුවෙච්ච වාතාවරණය උඩ තමයි ඒ ජනාධිපතිතුමා ඒ වෙලාවේ ඒ කෙනාට සමාවක් දුන්නේ. එයා නොදැන මේ දේ උනේ කියන එක සමාව දුන්නා. නමුත් ඔන්න අද වගේ වුණා. ඔබතුමාගේ සමාව දුන්නා කියලා. අද වගේ වුණා නම් FCID එකට දාලා මේ මිනිස්සුන් මෙලාට හිරේ යරලා. ඒක වැරදිද? ඒක වැරදිද? මොකද්ද වැරද්දක් නම් FCID එකට දාලා හිරයවන එක වැරදිද මේක FCID කියන්නේ නීත්‍යානුකූල තනක් නෙමෙයි නීත්‍යානුකූල දේවල් නෙමෙයි එතන ඒ FCID කියන්නේ හදලා තියෙන්නේ හරි එක නැතුවම CID එකට දාලා ඔව් දැන් වැරද්දක් කරලා තිනුනම් එයාට දඬුවමක් දෙන්න ඕනේ දඬුවමක් අනිවාර්යෙන් දෙන්න ඕනේ නමුත් ඒ වෙලාවේ එයාගේ අතට මේ කොළ ටික වැරදිමකින් ආවා කියලා එයා කියලා දෙමුනා ඔබතුමා දන්නවද ඒ වෙලාවේ ඕනනම් ජනාධිපතිතුමාට දිනුවා මේක ආවන්ටෙන් පෙරලා ගන්න අනිත් පැත්තට මේක නමුත් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්තයා එහෙම කරේ නැහැ ඔබතුමා මේ දන්නවද ඒ වගේ වෙනත් සමාව දුන්න හෝ විශේෂ වරප්‍රසාද බල්ලා ආරක්ෂා කරන කට්ටිය පිළිබඳව දන්නවද මම අමාත්‍යවරුන් සෑම මොනාරයකට සම්බන්ධ වුණොත් එහෙම ඒක වැදගත් උදවිය කියලා ඒවත් එහෙම වහනවා මම දන්නේ නැහැ මම ඩීටේල් දන්නේ නැහැ කාටද මොනවද කරේ කියලා මොකද ඉච්චර දෙයක් අපි දන්නේ නැහැ නමුත් මම දන්න දෙයක් මට මතක ඇති දෙයක් තමයි මම කිව්වේ හොඳයි දැන් ලංකාවේ නීතිය අනුව බැංකුවේ කැෂියර් කෙනෙක් අතේ හොර නෝට්ටුවක් තිබුණොත් වැරදි කරුද නිවැරදි කරුද කැෂියර් කෙනෙක් අතේ හොර නෝට්ටුවක් තිබුණොත් සමහර විට නිවැරදි කරු වෙන්නත් පුළුවන් වැරදි කරු වෙන්නත් ඔබතුමාගේ දැනගැනීම සඳහා වැරදි කරු